තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. අදත් අපගේ ආධ්‍යාත්මික භික්‍ෂුන් YouTubeු නාලිකාවොස්සේ. ඔබගේ මනස පුළුල් කරගන්නට සහ බුද්ධිය වැඩිකරගන්නට. එවගේ ප්‍රඥාව කියන එක තවත් වැඩිකරගන්නට මේක අවබෝධ කරගන්නට මේ අධ්‍යාත්මික ගමනවගේ මේ ආධ්‍යාත්මික ගමන ගමන් කරද්දි. ඔබගේ වටපිටාව සමාජයේ එවගේම සිටින පුද්ගලයක් මේ සෑම දෙයක්ම අවබෝධ කරගන්න පුළුවන් පොළුල් මනසක් ඇති කරගන්නට අවශ්‍ය කරන කාරණයක් සම්බන්ධී යම්කිසි ප්‍රායෝගිකව හිතන්ඩ ඕන ආකාරයක් ගැන පෙන්නල දෙන්නට මම මේ දේශනාවෙන් ඔබට උත්සාහගන්නවා.ඇති මේක අවබෝධ කරගන්නට මේ දේශනාව අනිවාරෙන් ඔබ සම්පූර්ණෙන් අහන්නට ඕනේ. සම්පූර්ණයෙන් අහපු ගමන් ඔබට හිතෙන යම් යම් කාරණා තියෙන්න්නට පුළුවන්. එවගේ තමල්ලඟ තිබුණු දුෂ්ටිම් තමන්ගේ අවන් කත්තේ. තමන්ගේ තියන අඩුපාඩුව හඳුනාගන්නට දේශන අවසන් වෙද්දිටම ඔබට පුළුවන් හැකියාව නිවාරෙන් ලැබි. ඒවගේ මේ අවන්කෝම තමන් ගඩුපාඩුව හඳුනා ගත්තර පස්සේ මුලදිම කියන්න කැමැතිීමේ දේශනාව පටන්ගන්න කළීම ඒ හඳුනා ගැනීමම ඔබගේ තියනෙ විශිෂ්ටිම සුපිරිම ලක්ෂණයක්. ඒකට අපිට එක්තරා පෞර්ෂය තියන එක්තරා පැතිකඩක් විදිහයටටත් ඒක පෙන්න්නන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. තමන්ගේ වැරිදි අඩුපාඩු හඳුනාගන්නවා කියන්නේ පෞර්ෂය සම්පන්න පුද්ගලේක්ගේ තියෙන තරා ගුණාංගයක්. ඉතින් මෙන්න මේක ඔබ තේරුම් ගත්ත කියලා කියන්නේ ඔබට ඉදිරි ගමනක් තියෙනවා කියනෙ අධ්‍යහත්මික ජීවිතය තුළෝනත් එවගේම ප්‍රඥාවයි පැතිකට පැත්තිෙන් ගමන් කරද්දිත් මෙ සෑම පැතිකඩකින්ම ඔබට ඉදිරි ගමනක් තියෙනවා. ඔබ ඉදිරියේ මනාව හොඳට දන්න පුද්ගලෙක්විදිට මට පෙන්නල දෙන්නට පුළුවන් හැකිියාව තියනු. එතකට මේ කාරණාව, සෑම වයිසක පුද්ගලෙක්ටම සෑම ජාති ආගමක ඕනෙම කුල මල බේදයක් නැතු ඕනම කෙනෙක්්ට අදාළ දෙයක් මේ කාරණාව ඇති අපි මේක තේරුම් ගන්නට අවශ්‍ය දෙයක්. ඔබ මාකෘකාාව තුළ දකිනවා ම පෙන්න ලදීලා තියෙනවා මම තමයි ඔක්කොම දන්නේ කියලා. මෙන්න මෙහෙම දෙයක් ඔබට පෙන්න ලදීලා තියෙනවා. මෙන්න මේ දේ අපි ගෑ අපි කතා කරන්නට අවශ්‍යයි. ඇ මේ මම අධ්‍යාත්මික ජීවිතයෙන් ඔබට පෙන්නල දෙන්න. මූලිකෝම අප අධ්‍යහන්භික් සුනාලිකාවක් නිසා දැන් අපි අආධ්‍යාත්මික ජීවිතයක් ආරම්භ කරාට පස්සේ. අධ්‍යාහත්මික ජීවිතයක් ගත කරන්නට ගත්තට පස්සේ. අපි මූලිකෝම ැ මම ස්වමින්න් වහන්සේක් කෙනෙක් විදිට මං මට වඩා විශ්වාසයකයන් මාවතමයි පලිනී විශ්වාසකරන් ඊට වඩා ඉළඟග ශවාසරනෙනා තමයි ද්්‍යලයා තමයි, බුදුන් වහන්සේ කියල කියයි. මොකද මම යම් කිසි ආධ්‍යාත්මික හැකියවල් හරි ආධ්‍යාත්මිකත්වය ගැන ගවේෂණය කර ලබාගත්ත දේවල්ස හවබෝධ කරගත්ත දේවල් තියෙනු. ඒ අවබෝධ මට්ටම මට මෙහෙමනම් මම හැමේලේම හිතන දෙයක් තමයි. බුදුන් වහන්සේ කියන බදුරජාණන් වහන්සේ කියන උත්තමඇයට මේක කොහොම අවබෝධ වෙලා ඇද කොච්චර ඥාන පරාසයක් ඇද කොයිතරම් දේවල් අවබෝධ කරන ැද්ද මන්ගේ අධ්‍යාත්මක ජීවිතය තුළින් තමන්ගේ එතියන අධ්‍යාත්මක හැකියාවල් තුළින් අනන්තුූ ඥාන දර්ශන තුළින් කියෙන තැනට තමයි මම හිතපත් කරගෙන තියෙන එහමතමයි ම හිතන්නේ. එතකොට මෙන්න මේක මේ පටන් ගැන්මට මං විශේෂයි කියලා හිතෙනවා වාලට වුණ. එතකොට මං හැමේලේම බුදුන් වවහන්සට වඩා පල් හැලිවෙල්ලක ඉන්න කෙනෙක්න ම එතගොට සෑහෙන්ට පල්ලි හැලිවෙල්ලක ඉන්න කෙනෙක්. බුදුන් වහන්සේ කියලා කියන්න මේ විශ්වයේ ඉහළම තැනක ඉන්න කෙනෙක්. සෑම දෙයක්ම දන්න කෙනෙක් කිය ඔබ අවබෝධ කරනවා.ඒවගේ ඔබ හලත් ඇති සියල්ල දත්සේක සියල්ලම දන්නවා කියල මෙන්න මේ වචනෙත් තාලතියනු. ඒක මට සාපේක් දැ ම යම් දෙයක් අවබෝධ කරගින් නන්නේේ තකට මම හැමෙලේ හිතන දෙයක් තමයි. සිය දහස් ගුණයකින්. මං මෙච්චර ප්‍රමාණයක් මේ දේවල් ගැන දන්නවන බුදුන් වහන්ස කොච්චර ප්‍රමාණයක් දන්නව ඇද. අපිට කොච්චර ප්‍රමාණයක් දෙවුණට අපිට කියල දුන්න අපේ මනන්සට දරාගන්න පුළුවන් ප්‍රමාණයට තමයි ඔක්කොම කියල දුන්නේ. එවා එවුණට බුදුන් වහන්සේ එක අවස්ථාවක කියනවා ඇක්ටේරයා වනේදි ඒ ඇක්ටේරියක් කොල ටික පෙන්නලා ම ඒ කොලේක ප්‍රමාණය විතරයිකිවිය නොකිව ප්‍රමාණ මේ වනන්තරය තරන් කියලා කියලා. ඉතින් ඒ තරම්, බුදුන්හන්සේ මේ විශ්වය ගැන මේ ලෝකවල් ගැන මේ සත්තින් ගැන දේවල් දන්නවා. එතකොට ඒ නොකිවව දේවල් සමහර කලාට මිනිස්සුන්ට හිතා ගඩක් බෑ. කොච්චර මේ විද්‍යාව දියුණුනත් විද්‍ය කොච්චර තාක්ෂණික දියුණුනත් එයාලට කවද හරි හොයාගන්න පුළුවන්ගන්නේ යම් ප්‍රමාණකට විතරයි. ඔබ මෙන්න මේ දේකල්පනා කරන්න. දැ යම් කිසි තාක්ෂණික පැත්තින් වෛද්‍ය විද්‍යාව පැත්තෙක්. ටිහිර වද්‍ය ද්‍යා පැත්ති යම්දියුණුවක් තියෙනන මේ ලෝක තාක්ෂික පැත්තේ මේ ඔබ අධහන YouTube චැනල්ලකුණත්තියන්නේෙ නිසා මට රෙකොඩ් කරන්න මේ මයික්්‍ය එකක් පවතින්නේෙක් නිසා එතකට මේ හැම දෙයක්ම ඔබ භාවිතා කරනවා. ඔබ යම්මලාක කල්පනා කරල බැලුවද නැත්තම් කල්පනා කරලා බලන්න එහම බැලුවේ නැත්තං මේ සෑම දෙයක්ම මිනිස්සු විද්‍යාඥනයෝ දැන් මේ යනොකට හස ගැන හොයවා විධාකාර වශය. විශ්වය ගැන හයෙනවා සාගරේ පතුළ ගැන හයෙනවාසාගරේන්න ජීවින් ගෙන හයෙනො සුභහදාමීන් විදධ සත්වන් ගැන හයෙනවා සුභාදාමේ ඇතිවෙන දේවල් ගැන හයෙනෝ ොඩාක් දේවල් මේ වෙනකට හොයාගෙන හයාගෙන හවාග යනවා. යම් වෙලාගෝබ හිතර බාණ එක පාණ්ට විනාශයක්කාවොත් මෙ ඔක්කෝම එක වෙලාක ඇනි හිටින් නැද්දි කියලා. නිකා උපකල්පනයක් කරලා බලන්න මොක දෙහෙන එහෙම උුත් කොහමද වෙන්න කියන එක ඔබ නිකං හිතල බලන්න එතකොට ඔබට යම් කිසි ඔබේ මට්ටමනුව යම් අවබෝධයක් ඒක එකක් කෙනගේ අවබෝධ මට්ටමනු ජීවිතය අදැකම් මත අධ්‍යහත්මක ජීවිතය අදදැකීම තඒ වගේ මේක පරාසේ වෙනස් වෙන්ඩ පුළන් අවබෝධ වෙන මට්ටම එකක්කෙනාට එකක මට්ටම් වෙන්න පුළුවක්. මෙ මේ විදියට ඔබ යම් කල්පනා ඇතිකරගෙන බලන්න එතකට ඔබට මේ කාරණාව සම්බන්ධයෙන් වටහ ගැනීමක් කරන්නට පුළුව. එතකොට මේ මාකෘකාව තුළ ඔබ දකින මේ මම තමයි ඔක්කුම දන්නේ කියන තැනට ඔබ පැමිණේ්දී මෙන්න මේ දේ අප මම දැන් ඔබට කිය කිය හිටියා බුදුන් වහන්සේ මීට වඩා දෙයක් දන්න එක මම ස්තීරෝම දන්න දෙයක් ඒකයි ං මේ දේශනාාව වුණත් ඔබට කියන්නේ. එතින ඉහහාමං වෙන කෙනෙක්ව දකින්නේ බුදුන් වහන්සේ තරම් දන්න කෙනෙක් ඉන්නවාද කියලා මොකද ඒ තේරුම් ගන්න නම් බුදුන් වහන්සේ වගේ ආධ්‍යාත්මික වෙලා ඒ ගමන ගමන් කරන්න මෝනි. එහෙම නැතුණොත් ඒක අවබෝධ කරන්න බැකෙනෙත් හිතෙන්ට පුලලා බුදුන් වහන්සේඉති ක්කො දන්න නඟැයි තාක්ෂික උපකරණ හොයාගත් නැත්. එවැනි දෙයක් අද වර්තමානයේ මන්දැක්ක තරුණ අය අතරේ තියෙනවා. ඉතින් බුදුන් වහන්සේලා සියල්ල දැනගත්ත කෙනා ගොඩක් වෙලාට. හැමදේම දැනගන්න කෙනෙක් කින්වනි. ඒක ඇන් මෙහෙම. මේ ලෝකයේ නිරර්ථක වැඩ කියලා කොටසක්තින අර්ථයක් නැති වැඩ කියලා දේවල් කියයන. ඕනම දෙයක් අපිට අවශ්‍ය කරන ප්‍රමාණයක්තියනෙන. අනවශ්‍ය ලෙස තිබොත් දැන් ආරුණත් බලන්නපුු. අපිට අනශ්‍ය ලෙස ඒ ආහාර ප්‍රමාණය වැඩිපුර තිබ්බොත් අපිට කාගන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවා අපි උදධාරණයක් ඉදිට ගමු අපිට යම් කෙසි හාල් විශේෂයක් අපිළඟ තියෙනවා. මේ හා විශේෂී අපිට ඕනේ අපි හිතුම උදහරණයක් ඉදියට කිලෝ දහයක් වගේ ප්‍රමාණයක්. එතකොටඒ කිලෝ දහයි විතරයි අපිට අවශ්‍ය. නමුත් අපි ඊට වඩා අපි ළඟ හාල් ප්‍රමාණය අපි ළඟ තිබ්බුත්. ඒ ෙලෝ දහයිට වඩ අපි අපේ තහාාවට ආසාාවට අපි කාටවත් දෙන්න තියෙන ලෝභකමට නිසා. අපි ඒ දේවල් තියාගත්තො තිය හාල් මොකද වෙන්නේ කෙලෝබ කල්පනා කරලා බලන්න. ඕනට වඩා තමල් ලඟ දෙයක්ත් තියාගත්තෝ. දැන් අද මේ වෙනකොට මේ ලෝකයේ මේ විනාශයට ප්‍රධානම හේතුවත්තම මිනිස්සුන්ට සවභහදාමෙන් යම් කිසි තාක්ෂණය පැත්තෙන්ගේේ වෛදි විද්‍යාව පැත්තෙන්වේවා. ඒගේම විශ්වය සොයනයක පැත්තෙන් වඒවා මෙ සෑම කාරණාවක්ම සවබහදහම සීම කරලතින් මේ කිසි කෙනෙක් උඩ පැන්නට ලෝකයේ බලවත්තු කියලා ඔබ කොච්චර පණ්ඩිතෙක් වුණත් කොච්චර මොලකාරෙක් වුණත් සැබෑ බුද්ධිමතා සැබෑ ප්‍රශඥාවන්තය අධ්‍යාත්මක ජීවිතයක් ගත කරනෙක්ෙන නම් මේ දන්නවා. එහෙම නැතුව ඔබ දකිනනේ ලෞකික ලෝකයේ වි්‍යාඥය හරි ලෞකික ලෝකයවේ මොන හරි දැනු සම්ායති න්නන ලෞකි ලෝක සම්බන්ධය. වි දංශස්වල්ලින් ඒයාලා යාල පට්ට වැඩ්ඩෝ විදියට දකිනවන ඔබට මට කියන්න තියෙන්නේ සවබහදාමින් මේ ලෝකේ හැම කෙනෙක්ටම යන්න පුළුවන් ප්‍රමාණයක් දීලා තියෙන් මේ විශ්්‍ය විසින් යම් කිසි ප්‍රමාණයක් දීලා තියෙන එක තමන් තේරුම් ගණ්ඩ ඕන දෙද එක එක්කෙනාටඒක විවිධයි එතකොට ඒ විවිධතාවෙන් තිබ්බත් ඒක තේරුම් ගන්නටඕ හැබැයි මේ සමස්ත මානව කොට්ටාසටම යන්න ඕන ප්‍රමාණයක් තියෙනවා යන්න ඕන ප්‍රමාණය අපි තේරුන් නොගත්තොත් අපිට සවභහදාම විශ්වය අනිවාරින් දඩුවන් දෙන. කාටවත් මේ ලෝකන්න කිසිම කෙනෙට සවබහදාම විශ්වය කොච්චර තාක්ෂණෙන් දියුණු උනොත් අභියෝග කරන්න කිසි දවසක බෑ ඒක අපි අවබෝධ කරන්නන ඒ එක හොඳටබ දන්න කෙනා තමයි බුදුන්වහන්සේ කියලා කියලා කියන්නේ. බුදුන් වහන්සේක හොඳටම දන්න දන්න නිසයි නිරර්ථක වැඩවෙනුවෙන් කාලයෙන් නොයදා තම මෙච්චරකාරයක් පර්මී පුරාගෙනනාපු කාරණාව සම්පූර්ණ කරේ ලෝක සත්‍යයාට කියල දීල වෙලා. එකන්ද බුදුන්වහන්ස වන නිරර්ථක වැඩවලට යෙදෙන්න අර්ථයක් තියෙන වැඩවලට තමයි ගොඩක්ලාට යෙදෙන්න්නේ. ඉතිං ඒක අපි අවබෝධ කරගන්නට ඕන කාරණාව කනිවාරයෙන්ම බුදුන් වහන්සේගේ මේදේ. එතකට මම අවබෝධ කර ගත්තේ මගේ තියෙන මට්ටමට, මම යම් කිසි ආධ්‍යාත්මික දෙයක් ලබල තියන නම් අවබෝධ කර තියනන් විඳ තියන ොනම් ඒද අනු තම ම මේ බුදුන් වහන්සේ ගැන විදිට අවබෝධ කරගෙන තියෙන්. නමුත් අද මාතෘකාවේ පිට පැනල වනත් මේ මූලික කොට ස්ෝබට කියන ඉතාමත් වැදගත් කියල හිතුවා. ඔබේ අවබෝධයඒවගේ බුද්ධිය වර්ධනය කරගණ මේ කොටසත් ඉතාමත් වැදගත්තයහි කියලා හිතලා. ඉතින්ක මම දකින දෙයක්. ඉතින් මෙන්න මේ කාරණාවත් අවබෝධ කරගන්නට ඔබ උත්සාහදරන්න තකොට ඔබට තේරුම්ගන්නට පුළුවන් හැකියාව තියෙනවා ප්‍රායෝගිගත්තය තුළින්ම. ඊළඟට දැම් මේ මාතෘකාවේ ඔබ දකින දේ අනුව. අපි කොහොමද මේ හැමදේම දන්නවා කිය ඇයි අපි හිතාගෙනඉන්නේ. මෙවැනි ලෙවල් එකක් කොයිකාටක් තියෙන. ඉස්සර මට වුුණත් තිබ්බා දැන් ඒක නෑ. ඒ අපි අයින් කරලා තියෙන. අපිට බුද්ධිය වර්ධනය කරගන්නට අවශ්‍යන, අපේ බුද්ධිය පුළුල් කරගන්නට අවශ්‍යන, ඔබ සෑමවෙලාම විශ්වාස කරන්න මෙන්න මෙහෙම දෙයක්. අපි හිතන්නක ඔබ ඉලක්කම් දන්නේ එකේන්න දහිටහරි එකන්න සීහට විතරයි කියලා උද්ධහරණයක් ඉදිට එකක්ේන්න සීියයට විතරයිවා ඉලක්කම් දන්නේ. එතකොට වා හිතන මේ ලෝක ඉලක්කන් තිීන් එතැන්ට විතරයි කියලා ඒ ප්‍රමාණයට විතරයි කියලා ඔයා හිතනවා. හැබැයි යම් කිසිවෙලාග තව පුදගිලෙක්වාට තොඩ පුද්ගිලෙක්කැවල්ලල්ල යා. එකසිිය එක කියන එක එකසිිය දෙක කියනෙක් එක සිය තුන එක සිහතර එක සය පහ කියෙන මෙන්න මේ කියන ඉලක්කම් විශේෂයක් එතනින් යාටයා හොයා ගන්න. හැබැයි උබ තර්ක කරන නෑ නෑ එතනින් හට එක අන්ඩ විදික් නෑ එතතිනින් හාට දෙයක් හොයාගන්න බෑ උපරම මෙච්චරයි තමයි කියල් අරය කියන නෑ මෙහම තව ඉලක්කම් කදන්න පුුවන් මෙහෙම කොටසක් තාව යෙනවා. ඒ එහෙම දෙයක් තියනව කියලා ය හිතනවා. ඉති. මේ උදාහරණෙන් ඔබ කල්පනා කරලා බාන්්ඩ අපි හැමයිලාවකම හැමදයකින් සීමාවෙනවා. අපි හැමදේම මේක මෙච්චරයි. මේ ප්‍රමාණයට විතරයි ඉතියන්කෙල් අපි හැමේලේම හිතනවා. එතකොට මෙහම හිතන්දී අපිට වෙන දෙයක් තමයි අපි යම්කිසි රාමුවකට සීමාවකට ඒවගේ යම් මට්ටමකට විතර හැමදාම හිතන්ඩ පුරදු වෙන්නේ කියන්න ඔබ නිකං හිතන්ඩ. ඔබේ හිත කියන එක ලෙවල් වෙන්නේ අර සීය කියනෙ ඉලක්කම කියන තැනට විතරයි. එතැට විතරයි ඔබේ සිත්්ති කියන එක එඇතන්ට විතරයි එන්නේ. හැබේ අරකෙන අඇවිල්ලක එකසිේ පහකසේ දහ එකසේ හය එවිදිට ලක්කන් කියලය කියෙන මෙන්න මේ වගේ ඉලක්කන්තිකක්කය. එතුෝට යාගේ හිතවාගේ ලෙවල්ලකටත් අඩ උඩට ගිහිල්ලා. දැක්කනයෙන්.යයා කුහමද එතැන්ටගේ මෙන්න මේක කල්පනා කරල බාන්. මේක සිද්ධ වෙන ක්‍රම තමයි මේ විදියට ඔබත්. ඔබේ ජීවිතය ලෞකික ජීවිතය තුළ වන විධ දැන්වු සම්භාරත්්‍යක කටයුතු කරදදි. ඒවගේ මධ්‍යහත්මික ජීවිතය බදුන් වහන්සේ දේශනා කරපු දේව වෙනත් සස්ශ්‍රෝවරු දේශනා කරපු දේව වෙනත් තාගමක නායකින් කියන කාරණ හරි. මේ සෑම කාරණාවක්ම ඔබ බලන්න ඔබ මේ විදියට යම්කිසි සීමාවකට නැත්තම් කොටු කරලා ඇති. ඔබ මේක රාමුකරග නැති විධ ේවා ද විශේෂයෙන් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන දේවල්. ගොඩක්කයට මෙව්වාර නිකං අතිශෝක්ති කතා කියන තත්වට පත්වෙලා තියෙන ප්‍රධානම් හේතුවත් තමයි හැමවිලේම තමන්ගේ මට්ටමින් තමයි මේ දේවල් මනන්න උත්සාහක් කරන්නේ ආද්‍යහාත්මක දේවල් වඋනත් උදාරණයක් විදියට එරුදි බලය කියනික තවත් උදාාරණයක් මේ කුන්ඩලනී ශක්තිය විශ්ශක්තිය සමත භාවනයි ලබන අආධ්‍යාත්මක හැකියාව. දෙයාන. මෙ සෑම දෙයක්ම පුරුදු වෙලාතියනවා තමන් ඉන්න මට්ටමම්ම ගලපගන්න. ඒවගේම බුදුන්හන්සේක තව ලෝකවති නො දිබිය ලෝකවල්ති න බ්‍රහ්මලෝකවල්ති නො නාග ලෝක කියෙකත්තිේ නො සතරාපාය කියල ගත්තිය නො මේ සත්තුයින්ගේ එකෙක්කෙනට විධාකාරෙන් මේ කර්ම විෂය විපාක දෙන්න නැත්තම් පඩිසන් දෙන්න. ඒ විෂය කියන්න බෑ අචින්තය කියල බදුන්හන්සේ ඒ මඩමතවිදිට චතුපක නිපාතේ තිබේ ඉතින්ගේ යංගුත්ත්‍රණනිකායි ඒ කාරණ හත්තර කියල මෙන්න මේටික ඒ ලක විශෂය සත්ව විස හැ හැම එකම් අචින්තය. ඒන්නේ හිතල නිම කරන්න බෑ ඒතරම් ඒ විෂයන් එකක විද්‍යයට යනවා කියලා කියන. එක ඕනට දහොයන්නගේ තුන්මත් එක එක්නවා හතුමකද තමන්ගේ මනසට එක දරාගන්න බැරි නිසා. එතකොට අපි මනසූනත් පුරදු කරන්න ඕන ටික ටික. එතකො අපට වා දරාගන්න පුළුව. ඉතින් ඒ අචිින්තය විශ්‍යයන් ගෙන ගවේෂණය කරපපු කෙනෙක් විද බදුන් වහන්සේ පෙන්න්නන්න පුළුවන් එකයි බදු වවහන්සට සියල්ල දත්සයක කිය කියන්නේ කියන සියල්ලම දරාගන්න පුළ මානසකත්යකුත්තියවා ඒ නෙව යාර්තයේ. බදු හන්සේ සියල්ල දරගන්න පුළුව මානසිකමට දැන් ඕන කෙනෙට මනසට දරාගන්න පුළුවන් ප්‍රමාණයක්තියෙනවාවනි ඒ මනසට එයාට ඒක දරාගන්න බැරුණු තයා පීඩනයකට ලක්කන.ඒ. ප වැඩුුණොත් යා උන්මත් එකක් පිස්සෙක් මානසික රෝගයෙක් බවට පත් වෙන. නමුත් බුදුන් වහන්සේ පාර්මිතා පොරලා බුදධත්ය ලබල ඒවැනි දෙවල් ලෝකයේ තියෙන සියලුම අචින්තය විෂයන් ගැන අවබෝධයක් කරළ බුදුන්හසේ පෝනදයක් දරාගන්න පුළුව. ඒ දරාගෙනී හැකයා නිසවන්වාහස සියල්ලම දන්නවා ඒක නිසවන්හස සියල්ල දත්සේක හැබැයි දැන් අපි. අපිට එහෙම දරාගන්න බෑ අපිට එකක්ිෙනගේ අධ්‍යාත්මක මට්ටමානු අනස කියනක පුළල්වෙන්න පුළල්ෙන්න්නු තමයි. නැත්තම් ප්‍රඥාව කියනක වැඩිවෙන්ඩ වැඩිවෙන්න තමයි අන්තගාමී නොවී. ඒවගේම කිසිම් තැනකට සීමා නොවී වර්ධනය වෙන්ඩ වඩවෙෙන්ඩ තමයි. අපිට මනස කියනක පුළල්ක වෙන්න වෙන්න. අපිට මෙවෝ දරාගන්නට පුළුවන් හැකියාව තියෙනවා. අපි දරාගන්න බැරි එක හේතුවක් මොවාද. මෙන් මේ අන්තගාමිත්තේ කියනක. හැමවෙලේම අපි හිතනවා. හ එරදි බලයක් ක කියලලා එකගත්තින් මිනිසුගෝ දඩින්ගේ. එහමහිතනවා ඇයි උබට හිතන්ට බැරි අපිට එහෙම දෙයක් වෙන්න පුළුවන්. මේ සිත කියන එක දියුණු කරලා එහම දෙවල් කරන්න පුල මේ හිතන් තමයි අපේ සිතේ මනුස්්‍යයාගේ කියන. මේ හිත දියුණ වෙච්චි නිසා තමයි ඒ මනුස්්‍යයාගේ ත බාහිර දේවල් කෙර අවධානය යොමුකරපු නිසා තමයි බාහිර කාරණණ. ල මේ ගොඩනැගි නිර්මාණය තාක්ෂණික නිර්මාණක් මේ සෑම දෙයක්න සිද්ධුවනේ මනුස්්‍යයාගේ සිතේ එක්තරා බාහිරයට නිර්මාණයක් නිසනත්තම් බාහිරයට වැඩි දියුණු වෙච්ච නිසා මනුස්්‍යගේ සිත එතකට ඔබ කල්පනා කරන්නේ බාහිරයට දියුණු කරුපු සිත යම් වෙලාවක යම් කෙනෙක් ඇතුලාන්තයට දියුණු කර යට කොපමණ දේවල් කරන්න පුළුවන් ඔබ නික මේ උදාහරණ හිතන්න. ගුවන් යානය කියනෙක් හොයාගෙන අද මගින් යුදාගෙන උඩින් යන තත්වට පත්වෙලා තියනෙන. එතකොට ඒක මනුස්්‍යයාගේ සිත්්ත දියුණු කරලා එක බාහිරයට දියුණු කරලා බාහිර පැත්තට දියුණු කරල කරගත්ත දෙයක්. එතකොට ඒක නිසා ඒ විද්‍යාඥ හරියේ පරික්ෂකෝ රොහරි කෝමන් වාගෙන ඒද සිද්දුවුණ. එතකොට ඔබ කල්පනාන් කරලා බලන්ඩ ඒක ඇතුලට සිද්ධූුණ. අපිට උඩින් අන්ඩ බැයිද ඇත්තන අපේ සරීරයේ මනස දියුණු කල්ලා මේ බෞතික ශරීරය උත්සගෙන ඒවගේ බිත්ති අස්සිෙන් ගමන් කරන්න බැවේ දකක්ශනයකින්. ඒකට තමයි සිත දියුණු කරනවා කියලා කියන්. ඒ එකක් කෙනාට සාපේක්ෂනඇත්තම් විදධ දියට ලැබැෙන දෙයක්. ඉතින් මෙ මේ කාරණාවේදී ඔබ මෙන්න මෙහෙම හිතන්ඩුවන හැම දෙයක්ම කිසි දෙයක් ඒක මෙහෙම මයි වෙන්න කියලා හිතන්ඩයන්නත් තෙපා. ඒක මෙහෙම නෙවෙයි වෙන්න කියලා හිතන්ඩයන්නත් තපා. කිසිුම ලෙසක තම හැමදේම දන්නවා කියලා හිතන්ඩ යන්නත් තෙපා කොයිම වෙලාවවත් තමන් හැමන්දේම නොදන්නවා කියලා හිතන්ඩ යන්නත් තෙපා. සමං හැමවෙලාවක් මින්දුවනේ තමන් කිසි දෙයක් නොදන්නා පුද්ගලයෙක් සේක් ඒවාගේ බ දන්න පුද්ගලින් සේ ඉන්නත්තුවනි කෙකු ෑ නොදන්න පුද්ගලෙකු සේෙන් ඉදෝනි කෙලෙකුත් නෑ හැබැයි මේ නොදන්නා පුද්ගලයකින් සේන් ඉන්න එකෙන් අපිට පුළුවන් හැකියාවත්තියෙන තව තවපේ මනස පුළුල් කරගන්නට මෙ මේ විදියට බුද්ධිය වර්ධනය කරගන්න ප්‍රඥාව වර්ධනය කරගන්නට පුළුවන් හැකයාාව තියන. ඔබ උත්සාහ කරන්න හැමවෙලේම ත මිස්සලකව කිසි දෙයක් දන්න ඇති මෝඩෙක් විදිට ඉන්න ඒක තමයි පහස්මුදේ දැන් ම වුණනත් ඉන්න හෙමතම කිසි දෙයක් දන්නඇති මෝඩෙක් පිස්සෙක් බූරුවෙක් විදිට ඔබක් ඉන්න. එතකොට මේ විදියට ඉද්දී ඔබගේ ප්‍රඥාව මෝරන්ද ගන්න කොහොද ෝරන් හැබයි මෝඩේෙක් පිස්සෙක්විදිරම මෙතන ඉන්න ව්වට මෝඩෙක් පිස්සෙක්විදිර වැඩ කරන්නේ යන්නපා මෝඩික් පිස්සෙක් බුරුවෙක්විදිට ඉඩ එහෙම ඉඳ ගැන ඔබ අන්තගාමී නොවීන්ට උත්සාහ කරන්න. කිසිම වෙලාක් දැන් අපි දන්න කාරණවත්තාත් දැන් උදාරණයක් කියන්න. අපි දන්න දේනේ සවභහදාමේ සූර්යක් කියනෙක් කියෙන. නැත්තං ඊර කියන එක නැගෙනහිරීම් පායනවා කියන එක අපි දන්නම්. හැබැයි අපි මේක හැමදාම ජීවිතේ දකින දැන්න නැගෙන හිරම් පාල බටහිරම් බැහැලෑනෝ. එතුකොට මේක අපි දකින දෙයක් අපි මේක දන්න දෙයක්. යම් දවසක, මේක උදාහරණයක් විදිට කියන කවුරුත් වැරදිට ගන්නපා. මේක යම් දවසක සිද්දයනවා මෙන්න මේ විදුරවාට එක පාට්ටම කෙනෙක්ක වෙල්ල කියන මාර වැඩේ නූනේ. අද ඉර බටිහිරෙන් පැව්වනි කියලා කියනවා. එතකටවාට හික්තන් දෙපුුණො පිස්සු දෙක එහෙම වෙන්නකොයද. විද්‍යාඥයුත් කියලා තියන්නේ ඉර නැගෙනහිරෙන් අගෙන. බටිහිරෙන් පාන අනික මෙචර කල්ල වුණේ හම හෙම වෙන්නකොදට පිස්සු කියල ඔබ කෙලින්ම කරන්නේ ඒ කියෙනට බයින එක. හැබ ඔබ, ඔබගේ ඒ හිතේ දාගත්ත දේවල් මෙච්චර්ගල් ජීවිතය අත්වන්ද දේවල් නිසා සහ අත්දැකම් ලාගත් ඉර ගැන දන්නුවන ඒක නිසා තම ඔබ එහෙම ආවේ. හැබැයි ඒකතම ඇත්තකතා අපේ අත්දැකම්ම අපි නියමය කරන්න ඕන මේ මෙහෙම තමයි වෙන්නේ කියලා. හැබැයි තවකිෙන කෙල්ල මෙහම කිව්ම පලියට ඒක නොවඩ බැරිකමුකුත් නෑ. එතකට ඔබ මොකක්ද කරන්න ඕඩ. ඔබ කෙලිම්ම හරි අපි බලුම් කියලා ගිහිල්ලා. ඔබ ඇත්තට බලන්ට ඒ කෙන කිව් එක ඇත්තදි කියලා. ඉඩ බටහිරිින්. නැක්ගද කියනක එක නෑ බටහිරින්ද පාලා තියන්නේ කියන ඔබ බලන් එතකොට ඔබටම තීරණය කරන්න පුළුව. එතකට පිහිත්තු මුද්ධහරණයක් මේක උදහරණයක් දෙදර කියෙන ඇත්තට මීර බටහිරින් ඔන්න පායලා තියෙන්නේ. එතකොට මේ ලෝකෙනස්වෙන්න්න බැයිද. බදුන් වහන්සගේ කිව්ව ඒ අනිත්‍යතාව සරල සිංහල වච්චනින් කියවනක් ඒකයි වෙනස්සෙන සභාවෙනවේ දෙන්න ඇවිල්ල තින්. අන්න මෙන දගේපු ක්‍රියාපටිපාටයට වෙනස්සලා ඉර වෙන පැත්තකින් ඇවිල්ලා හැ ඔබ මෙච්චරගල් අන්තගාමිවෙලා තිබේ ඔබේ හිත තිබේ කාන්තක කොයි පැත්ත තිබ්බේ. ඉර නැගෙනවා කියන අන්ත විතරයි ඔබේ හිත තිබ්බේ. හැබැයි අද ඔබ දැනගත් අන්නෑ මේක බටහිරණුත් වෙන්න පුළුවන් කියලක්? න උදහරණයක් විදියට තව කියන්න පුළා. ඉස්සර මිනිස්සුව අපේ ඉතිහස්සේ තියෙනවන විහර මාහදේවී මුහුදට පාකර රැලුව ඇම යව්වා මුහද ගොඩ ගලන නිසා කියලා ඇති ඉතිහාසයක අප පේ දුට ගමරජ්ුරයන් කාලේ මේවැනි කතාභහක් තියන. ඉස්සර් මිනිස්සු මට මතකයි සෑහින්ට හිනාාව වන කොහෙදකු මුහද ගොඩ ගලන්නේ මුහද කවදාවත් ගොට එන්නේ කියලා හිනවුල. හැබැයි පස්සෙ කාලෙකස්ුනාමී අන්ති මොහොත එනකම් සුනාමිය කියන ක එනකම් දෙදා සතරෙන්. මිනිසු ඒ වෙලාවෙනකම් ඒක හිනාවට සමච්චලයකට ලක් කල. අන්තිමේට මොකදුණේ. අපේ ඉත්‍යහාන්සේ තිබ්බේ කාරණාව ඇත්ත කරමින් මොකක්දුණේ සුනාමියය කියනක නැත්තම් මුහද කියනක ගොට දැවිල්ලා සත්්‍යේතාවය පෙන්වා. එතයින් පස්සේ මිනිස්සු විශ්වාස කරනවා මුහද ගොට එන කියලා දක්කන දැන්ගො මෙච්චරකාල් දදා සතර වෙනකම්ම මිනිස්සු අන්තගාමේලාතින් ගොහෙද පිස්සුද ගොහෙද මුහතු ගොටෙන්නේ. ඔන්නවෙනිදට අන්තගාමිත්තකට ගිහිල්ල හිටිය. හැබැයි ඒ. තිමිට ඔපපුවෙලා තිබ මිල්ු මනිසුන්ගේ ඒ දුෂ්ටියේ කැඩිලා විනාශුලා ගිය නිර් වස මිනිස්සු එක තේරුම් ගත්තා. ඊඩස මෙච්චර කාලයක් වෙනකම් මිනිස්සු රෝග වියසනයක් රෝග ව්‍යා්තියක් ගැන අවබෝධයක් කරලා තිබබෙන අපේ බුදුන් වහන්සේගේ කාලයේ රතන සූත්‍රයේ දේශනා කරපු කාලේ රෝග වවිේසනයක් මූලික කරලා නුණ ඔබේ සිද්ධිය දන්නඕන හල තියෙනවානි. එතකට ඒ හා සමානව ලෝකෙට ව්‍යාප්තියක්කාව රෝගයක් කදලහරි ස්වභාවිකව හරි කොහොමරි. රෝනා කියල වයිරස්ස එකක් ලෝකට මියප්තලා සෑහන මිනිසු කොට්ටාසි එක ජීවිත අහිමි කරලා දෑමක්. ඉතින් ඒක නුත් මිනිසුන්ට හිතන්න පුළුවන් යමක් හරියට හිතන ප්‍ර්ඥාවන්තෙක්ටනා. මෙන්න මේ ක්‍රමේට ඔබ හිටියොත් පහුගි දස්සල කෝමද ප්‍රඥාව වැඩිකරගන්න කලා මගින් සමහරු හල තිබ්බ. මෙන්න මෙහෙමන්තගාමී නොවී හිටියොත් ඔබට ප්‍රඥ්ඥාව වැඩිකරගන්න පුළුව. තව මන්දයක් මෙතන කියන්නංගඔබට මෙතන මන් තව්දධහර්නයක් ගෙනල්ල පෙන්න්නම්. ඔබ මෙන්න මෙහෙමිතන්න. දැන් ගොඩාක්කායි කිය නො දෙයක් තමයි සමහරක්කයි හැමෝමනෙ වෙයි. අතීතයේදේම ආපහු වෙන්නේ කියලා එහෙමෙකක් කුලි දාගෙන ඉන්න. එතකට එහමෙකක් කුලි දාගෙන ඉ්දි ඒක අන්තගාමිත්‍යයක් ද නැද්ද. කෙලින් මේ අන්තගාමිත්්‍යවයක් නෙ. හැබැයි ඒක වෙන්නත් පුළුවන් එක නොවෙන්න පුළුවන් කියලාිට මධ්‍යස්ත වන්න බයිද හරිම කෙන එහෙම තමයි මධ්‍යස්ත වෙෙන්වනම ක්‍රමත් මෙතන කිව්වා. හැබැයි අරකට්ට හමෙනවේ. අතීතය දෙයාපහු වෙන්න මේක දැම් තාක්ෂණයෙන් දියුණු වෙලා යන්න ලෝකෙ මේක නවීන පන්නේ ලෝකෙ දැන් ඒ අයි කිය තාක්ෂණයකුත් ඇැල්ල යෙන හෙම දියුණවෙන ලෝකයක් මේක. අතීතයාආපහු වෙන්න. එහෙම කියලා යාලව අන්තගාමිත්තේ ඔයාලා ඉන්ඩ පුළුවන්. ඉතින් ඔබ යම් වෙලාක මෙහමිතන්ඩ. ඒතාක්ෂණය ඔක්කො එකවරම් ලෝක විනාශක වෙල්ල කඩා වැටනවා. ඔය ඔක්කොම් ෆිල්ම්තින යාල බල ඇති ලෝකය විනාශ වෙන ෆිල්ම් තියනුටරිෙස් තියන ඉතින් ඔය ඒස්වලෙ බලන් ලෝකයේ විනාශයන විදි අල නිර්මාණය කලා තින තාක්ෂණය කඩන් වැටිලයි වෙල්ල රෝග වියසනය වෙල්ලා මිනිස්සු විධාකාර විනාස්සයකට යනවා. අන්තිමට නග ඔක්කෝම කැෑවිදිලා ගොඩනැගිල් කෑවවිදිල බලන්ඩේ ෆිල්ම්මලේ. ගොඩාම් මතන් හොලිත් පැතිකඩවල්ල තියෙන ෆිල්ම් තමයි තිෙන්නේ ආසියපති පැතිකට එවැනි ෆිල්ම් නිර්මාණය වෙන්න. ඔබේ පැතිකඩවල් බලන්න. හිතින් අන්න ඒවාගේ දේවල් වනි බලන්න ඔබ එතකොට එවැනි දෙයක් මේ ලෝකට සිද්දූ නොත් කොහොම දෙවෙන්න දැන් ඔබට හිතෙන් පුලන් එහෙම මේ ලෝකෙට වෙන්න මේ හාම් දරෝකීවට ස්වාමන් වහන්සේ වඩා අධ්‍යාන්දිික්ෂුන් නාලිකාවේ එහෙම වෙඩ විදික් නෑ මේ ලෝකෙට කියලා ඔබට හිතෙන්න්න පුළුව. ඔබ එකකට බලන්න ඔබ අන්තකට ගිල්ල නැද්ද කියලා. ඔබ එක්තරා අන්තෙකටර්මා මුලීම උදහරණයට පෙන් සීියයට ිහිල්ල හිරවෙනවා කියලා. අන් ඒවාගේ ඔබ එක අන්තකට ගිල්ල හිරවෙනවා. එහෙම අන්තගාමි හිරවඩ. එපා. අදේ ඒයි කියන උපරිම තාක්ෂණයටාවත් මේ තාසනෙත් හෙට වෙද්දි ලෝක වියසනය කැල්මංකිව වන සබභහදාමට විශසයට කාටව තබියෝග කරන්න බයක කවදාවත් කරන්න බැරිදයක්. මං ඒ. අරාිකන්න්න අබි මත් කියනවාම ඒ එක අභියෝගම කරන දෙයක් ඒකෙනාට කවදාව අබියග කරන්න එක සවබ ධමට විශ්වට විරද්ධ කාටුවත් කිසිකනෙට කවදාවත් අභියෝග කරන්න බෑ. එහම කරනවා නැති ගොඩක් ලොකු තාක්ෂණික දියුණුවක් නෙවෙයි. මානසික මට්ට මේ දියුණුවක් එයාගේ ගුණධර්මයන්ගේ දියුණුවක් එයාගේ පාරමිතාශක් යී දියුණුවක් එහෙමුණත් තිේෙන්න්නනේ එහෙම නැතුවනම් ඉතින් බෑ හැබැයි එහෙම පාරමීශක්තියක් සිකමටම දුණුවක්ආ අධ්‍යාත්මික මට්ටමේ තියෙන දියුණුවත් තියෙන කෙනෙ මේ පරිසරට සොබ දාමට අභියෝග කරඩ යන්නේ යා ඒක ඒවිදිටම පවතින්ඩත් දෙනවා. එතකොට ඔබ මෙතන වටහගන්නට ඕනේ මෙන්න මේ විදිිය වේශනයක් ඇවිල්ලා උනත් අපිට ඕනම දෙයක් වෙන්න පුලන්. අපි සෑම වෙලාම හිත පුරුදු කරන්න යට ඕනේ. මේක මෙහෙමමයි වෙන්නේ කියලා පුරුදු කරන්නත් එපා මේක මෙහෙමම නෙවෙයි කියලත්? රදුරන්නට එපා. ඒ යන විදිී බලලයි වෙල්ලා ඔබ තීරණය ගන්ඩ ඔබ අපිකැන් ජ් කරනවා කියලා ඒන්න අනුගතයෙක් යන කාල රාමුවනුවඒත් සිද් වෙන දේවල් අන්නු ඔබේ ජීවිතය ලෞකික ජීවිතයේ තියෙන විධ අද්දකයෙන් මතඒවගේම ඔබේ අධ්‍යාත්මික ජීවිතත් තින අදකේීමමත් ඔබ තීරණය කරන්න ඊළඟට වෙන්න මොකක්දක කිය. මෙන්න මේ විදියට අන්තගාමී නොවීම තුළ බුදුන් වහන්සේකි වූ මධ්‍යම ප්‍රතිපදාට මධ්‍යස්ත තැනට ඔබ පත්වයෙනවා. එතකොට ඔබට ප්‍රඥාව වැඩි වෙනවා. ඔබ අහල ඇති ඉස්ස රජුරූම්ගේ ගොඩා ප්‍රඥාව වැඩි කියලා. ඒ ප්‍රඥාව වැඩි නිසා තම යාලා මේ සවභහදාමට හානි නොකරන තාක්ෂණවේදයන් හොයාගෙන මේ දේවල් දියුණුරේ ඒ කාලවල්ල ඔබ ඉතින් ඕන කාලක එක එක යුග පෙරලියන් එක විනාස්සෙන්න්න පුළුවන් අතීතේ දේවල් එති එ ල් නවෙනිද කතා කරන්න ඔබට නමුත් ඒක ඉතිහාසි අද්‍යන්නේෙකරුත් පුරාවිද්‍යාවද්‍යනයකරුත් ලාගන්නට පුළුවන් කියවත් තියෙනවා. හතුකොට කොයිම වෙලාවකවත් ඔබ අන්තගාමී වඩෙපා. දැන් ඔන්න ම මාතෘකාවම දේ ගන්න. මම තමයි ඔක්කොම දන්නේ. මෙන්න මෙහෙමයි නැද් විශේෂයෙන්ම දැල තියන අද තරුණ පරම්පරාවයය. දක්ෂය කියන පැදිකඩ ර්ගනයවිල්ල ලංකාව ඉතිහාසයක් දන්නත්නෑ ලංකාේ බෞද්ධ දර්ශනය දැ වලක කියෙන දර්ශනය කියලන්න මන් කියන ධර්මතාවක් කියලා ගොඩක් අයි කියෙන බෞද්ධ කියල කියෙන ආගමක්නවය කියලා දර්ශනයක් කියන සමාහරු කියන දර්ශනය අන්ේ ආගමක්ක සමාරු කියන ඔයිත් දෙකම නෙව කියෙන ම කියන ධර්මතාවයක් කියලා මේක හැමෝට පොදු ධර්මතාවයක් එකට. කැමැති කෙනෙට ආගමක් විදියටට අදහන්නත් පුළුවන් දර්ශනයක් විදිර ගන්න පුළන් මේ දේ‍යආකාරෙන්ම ගන්නපුල එක කිසි වරදක්න අප අන්තගමි වෙන්ඩෝන මධ්‍යස්ත වෙලා. මේ ගොඩාකයි මම අද තරුණ පරම්පරාවත් දැකලයි වෙල තමයි කියන්නේ පුදුවම විදියට මම තමයි ඔක්කොම දන්නේ මෙචර පොත්කන්දක් කියවල තියෙනවා මෙච්චර ආධ්‍යාත්මික ගමනක් ඇැවිල්ල තිරු. ම ලෞකික ජීවිත මෙචර දියුණු වෙලා තියෙන. ඒගේ මට මෙච්චර දේපල සල්ලි නෑදෑයෝ හිතමතුරු මේ හැමදේම මට තියෙනවා.ඒවගේම මෙන්න මේ විදියට ඒ මාන්‍ය තුළිනුත්වෙනවා. ඉතින් ඒක තමල්ළග තියන දේගෙන සතුුවේ ඒ බුදුන්හන් සිපා කියල නෑන කොතුනො මල්ලඟ තමන්ට තියෙන දවල් ගැන සතුටුවෙන් හැබැයි කොයිම වෙලාවක්ක්. ම ම මේ විශ්ව සූර හයාගත හඳුහයාගත්ත කල ඔට හිතන්න පුලන්, මේ විද්‍යා් හයාගනති න විද්‍යා හගත්තදේවල්මං කැපස් ගල්ලා යුසිටිගේහිල්ලා ඉගෙනගෙන මත් අද්‍යන කල මං යාලා හොගත්තදේවල් බලලා ව නිීක්ෂණ කරල නිගමනයකට මත්්‍යවෙල්ල තියෙන. එතකොට මෙන්න මේවිදිට ඔබට හිතෙන්න්න පුළුව. මේ වෛද්‍ය ද්‍යාව වුණන තැම්ම පැත්තෙම්ම මම තමයි ඔක්හොමම දන්න කියලා ඔබට යම්කිසි සිටවිල්ලා කෝබේ සන්තකය තියෙන්න්න පුලාා. ම දන්න නිසා මේ ලෝකයයන්න මේ විදිට. මේ දේවල් වෙන්නේ ස්තීරවම මේ විදියට කියලා මම තමයි ඔක්කෝම දන්න කියන දේ ඔළුවට දාගෙන තියෙන කියෙන ඒ විදිට හිතන්න කර අනිවාරයෙන් මේක වෙන්න මේ විදියට. මේ විදියට ඔයා කියන විදිරි වෙන්න. අනික වාට කියන්න එක සුදුසුගමමුකුත්යම මේ අද්‍යනය කලා කියන. මෙන්න මේ විදියේ ප්‍රකාශ ඔබට හඩ ලැබෙනව ඇති. එකට ඉව් අහන්ඩ ගොඩාක්ම ලැබෙන්නේ මේ විදිට අන්තගාමිත්්‍යයකට ගිහිල්ල ඉන්න කෙනෙක් කර. එතකොට මේ ලෝකෙ කිසිදයක්. මේක මෙහෙමමයි වෙන්නේ. කියලා තීරණය කරන්නයන් දෙපා ඒකට මුලපුරණ දේ තමයි. මම තමයි ඔක්කෝම දන්නේ කියලා උඩුුව තියාගෙනෙන් දෙපා. මෙන්න මේ අයින්කරන්න මොකක් දයින් කරන්න කියන් ම තමයි ඔක්කෝම දන්න දැන්ගුවේ ම පහගේ කාලි දකලා තියනවා දැ අපි මෙහෙම බලමුක. ඒ ඒ ජුප්තුව කියනක ඊ ජුපතේ තියන පෙරමීඩ කියනක සහර කියන පිටසක්ල ජීවින් නිර්මාණය කර. තව සමහර කියෙන ලංකාවිට පැරණි මිනිස්ස කොට්ටාසය ගල්ල එකක නිර්මාණය කරන උදඋකර. සමහර කියන අධිමානසික හැකයාාව තියෙන මිනිස්සු නිර්මාණයක් කර. එඒවගේ තවත් සහර කියන පිටසක්ල ජීවින්ගේ උද්වරග නිර්මාණයක් කර. මෙන්න මේ විදියට විධ ප්‍රකාශකයන තවත් සමහරු කියෙන නෑන මේ අපේ මිනිස්සුන්ගේ තියන හැකයාමත නිර්මාණයවා හැබැයි මේ සැබෑමදේ තම්ම පුරාවිද්‍යාවෙන්වත් හොයාගෙන නෑ. යම්යම් සමහරුන්ගේ ඒ තියන මතවාදයන් ප්‍රකාශ කිරීම සිද්ධ කරලා තියෙනු. එතකොට අපිට මෙවැනි අවස්ථාවකට අපිට ගන්න තිීන් ද මං වගේ කෙනෙක් නම් ගන්නේ මේකෙන් කොයිදේ වනත් වෙඩ පුළුව. හැබැයි සමහරු අයි න්න නෑන පිටසක්ල ජීවි කියල කොට්ටාසයක්න එයාලගින් උදහු ෙන්න්න බෑ. නෑනෑ මනිස්සු මේක දව මේ හදන්්ඩ විදියක් නෑ. මෙවගේ අන්තගාමිත්තකට යන්ඩ පුළුව. එපා. මේක ඔබ යන නිසා, මේ විදියට මානසිකත්යක් කිසිම වෙලාක ගොඩ නඟා ගන්න එප ඔබ හිතන්න මේ විදියුණුත් මේක වෙඩ පුළුවන්. පොයි විදිර පිට සක්ල ජීවින උතුදව කරන්න පුුව. සමාරකන මිනිස්සු මානසිකත්තේ දියුණු කරලා උදව කරන්න පුළුව. නැත්තන් ලංකාවෙගේ පු අහසිංආපු සිංහ මිනිසුන් ඉහිල මේක උදව් කරලා වඩක් පුළුවන්. මෙන්න මේ විදියට හිතන්. මේ විදියට හිතලා හිතන්න හිතන්න ඔයාගේ මනස්ස බුද්ධිය කියක පුළල් වෙනවා.ඉරයි පුළල්ලෙලාලමොකත් වෙන්න ඕයාගේ ප්‍රචනාව වැඩියනවා. මෙන්න මේකම ඔබ. දලන්න ඔබගේ ආධ්‍යාත්මක ජීවිතයට අන්න එකම මුල්ලදින්ම කිවේ ගොඩක්කායි පුරුදු වෙලා තියෙන මීට පෙරත්මක විධ වශයෙන් පෙන්නල දීලතිනා යම්යම් දේශනාවල් වල ගොඩාක්කාය පුරුදු වෙලා තියෙනවා ආධ්‍යහත්මික මට්ටම කියන්නේ මෙච්චරයි කියල සීමා කරනවා. සමතය කියන්නේ මෙච්චරයි. කුණඩලිනි ශක්ති කියන්න මෙච්චර. තෙවිනි අස කියන එක මෙච්චරයි. මේ විදියට විවිධාංකාර වසින් සීමමාකරනවා මේ මෙච්චරයි මෙච්රයි මච්චරයි කිය. එයා දන්නඒයාගේ තියෙන දැනු සම්භාරයමත් තහරි එයා පොත්පත් කිව්පු මට්ටම හරි යාගේ අධ්‍යාත්මික වයා මෛත්‍රී භාවනාව හරි තෙවිෙන එස භාවනාවක් කරි මොුණහරි භාවනා කළයා ඇවිල් තියෙන මට්ටමත් තියෙනවනේ. ඒ මට්ට මනුව එයා සීමා කරනවා මේක මෙච්චරයි කියලා. ඉතින් මම් මෙතැන සඳහන් කරන්න කැමිති ම උනත් මෙච්චර අධ්‍යහත්මික කරුණු ඔබට කියලා දෙන්න මම මම කොයිමේලාගත් මම තමයි ඔක්කොම දන්න කියලා හිතන්න. ඒවත්ගේම. අධ්‍යාත්මික ගමන සමත භාවනාවෙන් දියුණු කරන ගමන මේක මෙච්චරයි කියලා හිතන්නෙත් නෑ මේ මේ ප්‍රමාණයට විතරයි තියන්න කියලා කොයිම වෙලාවකක් මම හිතන්න. එහෙම ඒක එච්චර ඒ ප්‍රමාණයට විතරයි තියන්න කියලා හිතන්ඩ යන්න ත්න. ඒ ප්‍රමාණයට විතරයි නෙවෙයි කියලා හිතන්ඩ යන්නෙත්නැ ඒ දෙකින්මන ඒකින් මධ්‍යස්ථ වෙලා තමයි මමයින්. මෙන්න මේ විදියට ඔබ හිතන්න පුරුදුුවෙන්න්න. මේ විදිට හැමල්ලේම හිතන්න පුරද්දන. එතකොට ඔබ මධ්‍යස්තු පුද්ගලය බවට වේවා. ඒත්වය බුදුන් වහන්සිකිවිදිටේගේම මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන පුද්ගලෙක් බාට පත්වය. ඒවගේ ඔබට හරි වැරැද්ද නිවැරදිවම ඔබේ අදදැකීම මත තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. එවගේ ඔබට ලෝක සත්‍යය, විශ්ව සත්‍යය මේ සත්වංගේශත්්‍යය කර්ම සත්්‍ය කෙන එක ඔබේ ප්‍රමාණයානු. ඔබ මධ්‍යස්ථ වෙන් වන්න ඔබගේ අධ්‍යහත් හැකියාවල් තුළින් ඔබේ අධ්‍යාත්මකත්තේ තියනෙන අත්දකම් සහයේ මානසකත්තේ තුළින් බට මේක තේරුම් ගැනීම හැකාව ලැබෙන සෑම වෙලා කොම ඔබ මධ්‍යස්ථභාවයට පත්තෙන් එත ඔබට මේක තේරුම් ගන්න පුළුවන් හැකාව තියෙනවා සෑම වෙලාකව යම්කිසි කෙනෙක් ඔබට යන් දෙයක් කිව්වට පස්සේ ඒක නිගමනෙකට ඒක දැන් ගොඩක් අය පුරදුවෙලා තින් මෙන්න මේ වගේ මම තමයි ඔක්කොම දන්නේ කියලා දන්න කෙනා කෙනෙක් කැවිල්ල කියනව යා දන්න විශයක් ගැන හරි යා ලාවට ඒ විස ගැ හරි දන්න වන ගොඩක් දන්න පොඩ්ඩක් කරි දන්න කෙනෙක් ඇවිල්ලේ විශෂයට අදාලා යම්කිසි දෙයක් සඳහන් කරනවා. එතවු මෙයා ටක්ගාල තීරණය කරනවා එයාට ඒක ඒ කිව්පියෙක් කෙනාව ටක්ගාල නෑනෑ. ඕක පට්ටපල් බුරු කියලා තීරණය කරන තැනකට එනවා. ඒක වැරදි කියන තැනකට එනවා. හැබැයි එයා මේ කියන කාරණාව සම්බන්ධින් යා එහෙම කෙනෙක් ඇවිල්ලා එම කිව්ව පලියටම. මෙයා හරිම මේ විදි මම තමයි ඔක්කොම දන්නේ කියලා හිතාගෙන නැති පුද්ගලයක් කරන්න යා කිවකාරණාව විමර්ශන සීලී බුද්ධියේ ප්‍රඥාවෙන් එයා ගවේශණය කරලා බලනවා. එයා ඇත්තරම කිවකාරණාව එක එහෙමමද කියන එක ගැනයා ගවේශණය කිරල්ලක් කරනු. තින් එන්න මේකත් ඔබ වටාගන්නට අවශ්‍ය කාරණාව මොකද. මේක ඔබගේ බුද්ධිය පලල් කරන්නට අවශ්‍ය දෙයක්. එකනි සම මෙතැන කිව්ව කාරණාව තමයි, කොයිම වෙලාකොත් ඔබ දන්න විෂයක් ගෙන වුනත්. ඔබට පල්ය හැන් ඉන්න කෙනෙක් කැවිල්ලවෙල යම් ප්‍රකාශයක් කරන්න පුළුවන්. ඒ ඔබ දන්න විෂය ගැන ලොකුවට දැනුමක් නැතිපුොල් පොඩි ප්‍රමාණයක් තියෙන කෙනෙක් ුණත් ඇෙල්ල යම් දෙයක් කියන්න පුළුවන්. ඒක කිව්ව පමණින් මොව තීරණය කරන්න එපා යා වැරදිී කියක තීරණය කරන්න්නේ යන්න. තෙපයා හරි කියනක තීරණය කරන්් යන්න එප උබ එතන මධ්‍යස්ත වෙලා එයා කිව්ව කාරණාව හරියටම දැනගෙන වද්‍යස්ත වෙලා. ඊට පස්සේ ඔබත් ඔබගේ විමර්ශනශීල බුද්ධන් පීක්ෂණයකට ගිල්ල නිගමන එකට එලා ඔබේ ප්‍රඥාවන් තීරණය කරන්න ඒ හරිද වැරදිදිගල්. මෙන්න මේ විදියට ඔබ කටයුතු කොරොත් ඔබගේ ප්‍රඥාව කියන එක වැඩි කරගන්නට පුළුව. ඒමකව් ඒ වගේම බුද්ධිය කියන එකත් වර්ධනය කරගන්න මනස පුළුල් කරගන්නට හැකියාව තියෙනවා. එතකොට ඔබට නිදහසේ මේ මනස හිතන්නට පුළුවන් මේ දෙයන්තයට නොවී. බොකද මේ ලෝකයේ ඕනුම දෙයක්. වෙනස් වෙන්න පුළුවන්. අතීයේ සිද්ධ දේ වෙච්චි දේවල් නැවත සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔබ විශ්වාස කරන්නත් එපා විශ්වාස කරන්නත් එපා හැබැයි එහෙම වෙන්නක් පුළුවන් අතයේ සිද් වෙච්චිදවල් නැතවෙන්න පුළුවන්. එවගේම මේ අනාගතයේ වෙනස්වෙන්න පුුවන් ඕන වෙලාවක සුනාමියක් එන්න පුුවන් ඕන වෙලාවක ෝකෙ බූකම්පන වෙන්න පුළුව විනාශයක් වෙඩ පුළුව. එවගේ මේ රජයන් පෙරලෙන්න්න පුළුව මේවගේ දේවල් සිද්ධ වෙඩ පුළුව. එවගේ තමන්ගේ අධ්‍යාත්නක ජීවිතය වුණනත් විනාශ වඩ පුළුව වෙහිටපුගම් මිනිස්සු එකක මට්ටම් තියෙන. විදධ කාරණා ගොඩත් යෙනවා දෙමක ඔක්කොම කියන්නේ යන්නේ ඔබ හිතන් ඔ හිතන්. ඔබ හිතන් හිතන්න ඔබේ මනස පුළලුව වෙනවා එකනිසමන් ගොඩක් ඒ දවල් සම්බන්ධ කියන්නේ යන්න මෙතන මේ මංකිව්ව කාරණාටික. ොකද ඔබ හිතන්න හිතන්න තමයි ඕන ම වයිස කෙනෙක්ට මේක පුළුල් කරගන්න පුළුවන් කමතියෙන්. ඉතින් මෙන්න මේ අන්තගාමී නොවී මේ විදියට මධ්‍යස්ත වෙලා ඔබ ලෝකය ගැන ගවේෂනය කර. විශ්වය ගැන ගවේෂනය කර. සියලු ආගම් ගැ වේෂණෙක් කරන් බදුන් වහන්ේ කිව්ද ගැ ගවේෂණය කර. බුදුන් වහන්සේ කියලාන මේ ආධ්‍යහත්ම ගමන ගවේෂණය කර. ඒවගේ අප ආධ්‍යම් භික්ෂුන් නාලිකවඔස්සේ කියලන මේ අධ්‍යහත්මි ගමන ගවේෂය කර. මනස ගැන වේෂනයක. එතකොට ඔබට තේරෙනවා ලෝකේ කවද. ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ. ෝකද ප්‍රායෝගිකවම සත්‍ය සොයාගන්න පුළුවන් මාවත. ෝකද ප්‍රායෝගිකව මනස පුළුල් කරන ප්‍රඥාවටයන්ට පුළුවන් මාවත කියන එක ඔබටම තේරෙන්ඩ ගන්නවා. එහම නැතුම මේක තේරුම් ගන්නඩ බ ප්‍රායෝගිකත්වයංකේක. ඒක පරීක්ෂණයක් ඒකින්තමයි ඔබට නිගමනින්කට එළඹන්නට පුළුවන් හැකියාවතිෙන්. මෙන්න මේ විදියට කටයුතු කරන්න කොයිම වෙලා සරලව දැම් මාර්කෘකාව ගැනම කියන්න හැම වෙලම. මම තමයි ඔක්කොම දන්නේ කියලා දැනුමෙන්වත්. කිසිමදයකින්වත් තමන්ව සීම කරඩ පත්. මම තම යොකෝම දන්නේ කියලා දුෘෂ්ටියක් මාන්‍යයක් ලොකුකමක් අහංකාරකම තමන්ගේ තම විද්‍යානයක්ෙන් පුළන් තම මහචාරකෙනෙක්ෙන්න්න පුළුවන් වෛද්‍යවරයක්ෙන්න්න පුළුවන් විදධ ේශ්‍රවල්ල උසස්නිල දළ දරන්න පුද්ගලයක්ෙන්ඩ පුළුවන් ඔබ. එහෙම නැතුව ඔබ නූගත් සාමාණන්න්‍ය පුද්ලෙක්ෙන්න්න පුළුව. උගත් සාමාන්‍ය පුද්ගලෙක්ෙන් පුල නූගත්. දු්පතෙක්වෙන්න පුළුවන් සල්ලි නැති කෙනෙක් වෙන්න පුන සල්ලි තියෙන කෙනෙක්න්න පුලුව. ඔබ ඔබගේ මානසික මට්ටම කොයිම වෙලාවක් ම තමයි ඔක්කොම දන්නේ කියෙන තැනට සීමා කරන්න යන්ඩ එපා ඒම සමාකරො ඔබ ඒ මට්ටමෙන් උඩට කවදාවත් වෙන්නේ. ඔබේ ප්‍රඥාව කවදාවත් වැඩෙන්න්නේ. ඔ ඔබේ මනස කවදාවත් පුළුල් වෙන්නේ නෑ. එතකොට ඔබට ආධ්‍යාත්මික ගවශෂණයක් කරන්න තරිමා පහසුයි තනිීම මේ ගමනයන්ඩට තරිම අපහසු වෙන. ඒක නිසා, මම මේ කියන කාරණා මේ අධ්‍යාම් භික්‍ු නාලිකා වස්සේ ඔබට දේශනා ලබා දෙමින්. මම මේ කියන කාරණා හිතන්න. මේ දේශනාව පාඩන් කරන්න නෙවේ අවශවෙන්. මේ දේශනාව කියන වචනල්ලගෙන දඟලන්න නෙවේ අවශ්වෙන්නේ. මම මේ දේශනාව යම් කිසියක් කියේනවනන් ඒකින් ඔබටඒ වචනයක් වැටහෙන්න්න පුළුවන් එක කාරණාව අවබෝධවෙන්න පුළුවන්. ඒේ අවබෝධවෙන්න කාරනාව ඔබේ මනසිං ඔබ විවේකීව හිතන්න. භාවනා කර අවසන් වනාාම හිතන්න ගොඩක්ලාට භාාවන කර අවසන් හිතත් ගොඩක් හිතන්න පුළුව. සමහරක් ලාට මේක හිතන්න පුළුවගෙන් උපර විනාඩි පහයි දාය ඒ විනාඩි පහේ දා හිට අදුව. ලඇපිනාඩියත් දෙකක් වෙන්න පුුව ඇබැයි ඒක ඔබේ ජීවිත කාලටම වැදගත්වෙන අවබෝධයක් සත්‍යය අවබෝධයක් බවට පත්වෙනවා. ඉතින් අන්න ඒක නිසා ඒක ඔබේ ලෞකික ජීවිතයටත් ආධ්‍යහන්ක ජීවිතයටත් විශාල බලපෑමක් කරන විශාලෙස මනස පුළල් කර ලඔබේ බුද්ධ වර්ධන කළ ප්‍රඥාවන් ඉහලටයන්ඩ උදවෙනයක් බවට පත්වෙනවා. ඉතින්න්න ඒක නිසා කොයිීමම විලාහකවත් කිසි දෙයක් සීම කරන්න දෙපා පුළුල් කරන්නයන් දෙපා. මේ දේශනාව යම්කිසි කෙනෙට පලිනි සැරින් තේරුන් නත්තන් එයා දෙවිනිවතාවක් අහන්ඩ. ඒවාගේම තුංගිනිවතාවක් කහන්ඩ හතරනයවතක්හන්. ඔබගේ ප්‍රඥාව වැඩිවෙන් වැඩින තවසරයක් දාග නහන් එකසරයක්කරේ. තකට ඔට අත් අහුවිච්චි නැති කාරණවත්තවත් අහු වෙන්න පුළුව. ඒමහ හාල ඉල්ලක් ඔබ කොහොමර මේ ගමනයන්න සාර්ථක කරගන්න. ඔබට එතකට යන්න පුළුවන් හැකියාවතියනවා. මෙන්න මෙහෙමයි? මගෙන් ප්‍ර්ඥාව කෞුදු හරයේ අහල තිබ්බන මේක දියුණුකරගන්න කොන්ද මොකද මේ ප්‍රඥාව කියන්නේෙ කෝගද වැඩිකරගන්නකෑ පුළුවන් කමතියන්න කියලා ඔබට මේක හිතුපුවාම අවබෝධ කරන්න පුළුවන් හැකියාව තියනෙන. ඒ වගේ මෙතනමන්තව සුවිශේසි කාරණාවක් කියන්නඩුවල්. ඒ තමයි තමන් දැම් ප්‍රඥ්ඥාව වැඩිකරගෙන යන ගමෙනෙදි. තමන්ට හම්බෙන කාරනා තියෙන දැන් ඔබ හිතලගන්න එක විධ කාරණා තියෙනෝන. ඒ කාරණ ඔබේ මනස්සට ආපුාම ඒක්කමයි සතති කියල ගණ්ඩත් තපා ඒක සතතිෙන් නිෙවෙයි කිය ගණඩත් එපා. ඇබැ ඒ සිද්ධවෙන ආකාරේ දයා හොඳට මේ පරිසි යාස්ත්‍රීෙන් විශ්ව ආත්‍රයෙන් සුභාදා මාශ්‍රීෙන් තමන් ආශ්‍රීම් බලන්න එක කොහොමද සිද්ධ වෙන්න කියල්. ඒකමයි සත්්‍යය ඒක නෙවෙයි සතති කියලා ගන්නත් එපා අන්තගාමී වෙන්න යන්න. එපා කිසිමයිලාවක එතකොට තමයි සත්‍යතාව ඇත්තට මතුවෙලා ඔයාටඒ ප්‍රායෝගිකොම අත්ති ඉන්න හැකාවතිී. ඇතින් ම මේ කාරණාවේ මේ මම තමයි ඔක්කොම දන්නේ කියලා හිතාගන්න මාතෘකාාවෙන් ඔබව යම් කිසි. අවබෝධයක් ඔබට ලබා දුන්නා මම අදට හිතනවා මේ දේශනා මේ කරපු ප්‍රමාණය ඔබට හොඳට ෝම ඇති කියලා ඉතින් ඒ ප්‍රමාණය හොඳට ඇති කියලත් විශ්වාසත් කරනවා මේක හිතන්න මීට හා සමාන දේශනා විධ මාටුට අඔස්්‍යය විධ පැතිකට ඔස්ය ඔබට ලබා දෙන්න දැනට මේක වටහගෙන මේ විදියට කටයුතු කරන්න. ඇයනම් අදට මේ ම තමයි ඔක්පම දන්නේ කියෙන දේශාව ම අදට අවස කරනවා ඔබ සියලු දෙනට බද්ධදම්ම සංගයන් ක්‍රවිධ රත්නය ආනු භවශක්තිය නාශුරවාදෙන් මේ කාරණා ප්‍රඥාවෙන්ම ගලපගන්න හොඳ සහෙන් යුක්තව කටුතු කරන්න හැකියාව ලැබේවා කිලාශුරවාද කරන ගමක් අදට මෙම දේශනාව අවසං කරනවා ඔබ සියලු දෙනාට තෙරුවන්ස්සරණ.